අධ්‍යාපන අනධ්‍යන සේවකීන් මහනුවර දිස්ත්‍රික්කයේ උතුරු මැද සහ වයඹ පළාත්වල අද වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කළා. හෙට දිනේද ඒ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අධ්‍යාපන අනධ්‍යන සේවය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි එය සිදු කෙරෙන්නේ. අද දිනේ සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ සාර්ථක බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමේ පවසනවා. වසර ගණනාවක් තිස්සේ බොරු උපරොන්දු වලට රැවටිලා හිටියා. මින් පස්සේ අපි ඒවට රැවටෙන්නේ නැහැ. අපි මේ ඉල්ලන්නේ කිසිදු මුදලක් වැය වෙන්නේ නැති දෙයක්. මේක ජයග්‍රහණය කරනවා අපි. ඒක නිසා මේ සඳහා අපිට සහයෝගය දෙන්න කියලා අපි දෙමව්පියන්ගිනුත් ආදි ශිෂ්‍යයන්ගිනුත් ඉල්ලලා අපි ඉල්ලනවා. වසර ගණනාවක් කඹදිනවා වගේ අදින මේ අනත්දින සේවකයන්ගේ ජාතික ප්‍රතිපත්ති ඉටු කරලා දෙන්න කියලා. මේ අතර සමස්ත ලංකා අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමේ ප්‍රකාශ කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අසාර්ථක අතර පාසල් කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරෙනු බවයි. මේක අසාර්ථක වැඩවර්ජනයක්. කැඳවිය යුත්තේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව එකඟතාවයකට ඇවිල්ලා මේසෙකට ඇවිල්ලා සාකච්ඡා කළා තමයි වැඩවර්ජනය කළ යුතු වන්නේ. අධ්‍යාපන අනධ්‍යන සේවා ප්‍රතිපත්තිය ජාතික ප්‍රතිපත්තියක් කරන්න බෑ. කරනවා නම් කළ යුතු වන්නේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව යෝජනා කරන ලද සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම තුළින් තමයි ගැටලු නිරාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. විදි සාමාන්‍ය පරිදි අද දවසෙත් හෙට දවසෙත් අනිද්දා දවසෙත් අධ්‍යයන කටයුතු සිදු වෙනවා කියන එක අපි බොහොම පැහැදිලිව මතක් කරන්න කැමතියි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අධ්‍යාපන අනධ්‍යන සේවක ගැටලු ගණනාවකට පසුගිය වසර දෙක තුළ බොහෝ විසඳුම් ලබා දී ඇති බවයි. මෙම සේවක පිරිස සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ක්ෂණිකව කළ නොහැකි අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හුදු දේශපාලන ප්‍රවේශයක් බව එම නිවේදනයේ සඳහන්. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේදී ගතියුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සියලු අධ්‍යාපන ලේකම්වරුන් සහ අධ්‍යක්ෂකවරුන් දැනුවත් කර තිබුණා. අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි කටයුතු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි උපදෙස් ලබා දී තිබුණේ. එමෙන්ම පාසල්වල සහ විද්‍යාපීඨවල කාර්යමණ්ඩලය භෞතික සම්පත්වල ආරක්ෂාව සඳහා වැඩපිළිවෙලක් සකසන ලෙසද අධ්‍යාපන ලේකම්වරිය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා. ගුරු සහ විදුහල්පතිවරුන්ගේ මෙතෙක් නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ලබා දෙලෙසිලා ලබන 26 වනදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සහ පෙළපාලියක් පැවැත්වීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ කටයුතු යොදා තිබෙනවා. විදුහල්පති දීමනාව සංශෝධනය කිරීම, උසස් වීම් ලබා දීමේදී සිදුව ඇති වැටුප් විෂමතා නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මේ සංවිධාන කෙරෙනවා. මේ 26 වෙනිදා අවම වශයෙන් අපේ මේ වැටු විෂමතාවයට පිළියමක් නොදුන්නොත් 26 වෙනිදාගෙන් පස්සේ මේට වැඩි වූ දැඩි ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වෙන බව කුමන බාධක ආවත් අපේ ජයග්‍රහණයෙන් තොරව මිස මේ අරගලේ නිමා කරන්න. 26 වෙනිදා අපි යොදාගත් පරිදි අපේ ක්‍රියාමාර්ගයේ ශක්තිමත්ව අපි ගන්නවා. අපි පෑදලෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාවලියේ ශක්තිමත්ව ගන්නවා. ඒ වගේම එනවා කොළඹ කොටුවට දුම්රිය ස්ථාන ඉදිරිපිට අපේ ක්‍රියාමාර්ගයේ ශක්තිමත්ව අපි ගන්නවා. විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනයටද අදට දින 54ක් ගත වෙනවා. තම ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිතිය එකමුතුව අද විශ්වවිද්‍යාල ඉදිරිපිට සත්‍යාග්‍රහයක් සඳහා අට්ටාලයක් සූදානම් කළා. ඉන් ප්‍රධාන මාර්ගයට අවහිර වන බවට පොලිසිය ප්‍රකාශ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. රජයේ විධායක නිලධාරීන් හෙට සහ අනිද්දා දිනවලදී ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. 25 වෙනිදා සහ 26 වෙනි දෙදින දීපියාප්තව ලංකා සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සියලු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ අනිකුත් රාජ්‍ය ආයතනවල සේවය කරන විධායක නිලධාරීන් විසින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙනවා. අපි රජයට කියන්නේ මේ විධායක නිලධාරීන් නොසලකා හරින්න එපා. ඔවුන් තමයි මේ සියලු සේවාවන් මෙහෙවන්නේ. යම් විදියකට හෙට හා අනිද්දා නා වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට අපිට සාධනීය උත්තරයක් දෙන්නේ නැත්නම් අපි තීරණය කළා තියෙනවා රජයේ සියලු සංවර්ධන ව්‍යාපෘති වලින් ඉවත් වෙන්න.